මද කතාරන් යන්න මයිකර පලාස්ටක් පලිෂන් ඒ නැත්තං ශුද්‍ර පලාස්ටික් නිසා සිදුවන පල්සරහනය ගැන. මොකක්දම මයික පලාස්ටික් පොලිෂන් කියලා කියන්නේ ඒවාගේම ලංකාව දූපතැක් විදිට කොමද මයිකරපලාස්ටික් පොලිෂන් කියන එක අපිට බලපානි කියන එක ගැනත් මද කතා කරන්න උසාහගරනෝ. මගේ නම රචිර විජේසේන මවෘතියෙන් විද්‍යාශනවරයක් මහිතනවා විද්‍යාත්මක දැනුම සමාජය අතර බෙදාදීම අතිශය වැදගත් කියලා ලංකාව නිර්මාණාත්මක රටක් විදිර ඉසරහට කියන්න. විශේෂයේම මේ ශුද්්‍ර පලාස්ටික් එම නැත්තම් මයික්‍රපලාස්ටික් කියන වචනය මිනිසුන් අතරට ගොඩක්ම ලංගුණේ දදස් විසයකි මැයි මාස ලංකාවේ විරලබඩා ආසන්නුව සිද්ධ වුණන එක්ස්ස් පල් නෞකා අනතුරත් එක්ක. අපි දන්න දෙයක් තමයි මේ නෞකා අනතුරෙන් ලංකාවේ මුහුදු තීරයට අති විශාල පලාස්ටික් ප්‍රමාණයක් මුසුවනම්. මේ පලාස්ටික් කොල පරිසර විනාශයේ දැනටමත් අපිට බෝම පැහැදි. විශේෂයෙන්ම බටහිරසා නිරිත දිග. වෙරල බඩ ප්‍රදේශවලට මේ පලාස්ටික් ගසාගෙනීමත් සමගම වෙරල තීරය මෙෙන්ම වෙරල බඩ පරිසරයේ පරිසර පදදිතිවලට ලොකු බලපෑමක් එල්ල වෙ තියෙන බව පට පැදිලිියුම් පේනවා. මේ කරනත් පැහැදිලියුම අපිට තේරුන් යන්නේ ප්‍රදේශයෙන් හම්බේච්ච විධාකාර මත්සයන්ගේ මේ යමත් එක්ක මේ පලාස්ටික් අංශූ ඒ මත්සයන්ගේ කරමල් ආශිතව තිබිමින් අපිට පෙනෙනීන්නේ මේ මස්යන්ගේ ශෝසන ක්‍රියාවලියට මේන් අතිශය බලපෑමක් සිද්ධ වනා කියන එක යන්ගේ විතරක් නම මේ විශේෂණ පක්ෂයන් සාව විදධ උබේජීවීන් වර්ග කැස්බෑවන් වැනි ඒ වගේ සත්තුන්ටත් මෙයින් බලපෑමක් වෙලා තියෙන බවයි අපට පැහැදිල පේනෙ හැබැම මාද කතා කරන්නේ යන්නේ මේ පලාස්ටික් මේ විශාල ප්‍රමාණය ප්ලාස්ටික් වලින් සිද්ධ චානයනමේ මීට වඩා අතිශය භයානක ඒ වගේම දීර්ග කාලයක් පුරාවට ලංකාවේ මිනිසුන්ගේ සෞකට හානි ඇති කරන්න පුළුවන් මයික්‍රපලාස්ටික් පොලියෂන් ගැයි මද කතා කරන්නේයන් මයිකෝපලාස්ටික් කියන වචනය හැදිල තියෙන වචන දෙකකින් මයිකරෝ සහ පලාස්ටික් කියන වචන දෙකින්. මයිකෝ කියල කියන්නේ ශුද්‍ර කියන අදහස පලාස්ටික් කියල කියන්නේ මිනිසා විසින් කෘතිමව නිෂ්පාධනය කරන්ඩි යෙදනු පොලිමස් ඒම නැත්තම් බහු අවයවික කියන අදහස. ඉතින් මේ වචන දෙක එක ගත්තාවට පැහැදිලිුම්පේනවා මයිකරෝපලාස්ටික් කියලා කියන්නේ ශුද්‍රපමාණයේ පලාස්ටික් වලින් සිදා නිසා ඇතිවන, සර විනාශය කියන අදහස ප්‍රශ්ටිකය කියල කියන්නේ සාමාන්‍යයෙන් කුඩ්ඩා ප්‍රමාණය අනු විශාල සංක්‍යාවක් එකින එකට එකින එකට බැඳීම නිසා සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් හැදන බහු අවයවිකයා එම නැතම් පොලිමේකක් උදාහරණයක් විදියට ස්ටයිරීන් කියන මොනොමේක එම නැත්තන්තනි අනු රාශයක් එකට එකතු වෙලා මෙන්න මේ බන්ධන සාරහා අපිට හැදෙනවා පොලිස්ටයිරීන් කියන පොලි මේේක පොලිස්ටයිරන් තමයි ඇතවශයෙන්ම භාවිතා කරන්නේ රිජිෆෝම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන්න පොලිේ එක තමයි පොලිස්ටයිරන් තවත් පලාස්ටික් වලට තියන හොඳ උදාහරණයක් තමයි පොලි එතිලීන් කියලා කියන්නේ එත්ලීන් අනු එකින් එකට එකින් එකට සම්බන්ධ වෙලා තමයි පොලි ඇතිලීන් හැදෙන අපි දන්නවා පොලි තිලීින් කියන එක ගොඩක් නිෂ්පාදන සඳහා බවල වශයෙන් යොදාගන්න පොලිම එකක්. එති මේ වගේ අති විශාල පලාස්ටික් සංක්‍යාවක් වර්ග ගණනාවක් මිනිසා අතර භාවිතය තියෙනවා ඒ අත විශේෂයම පොලිස්ට හයිඩෙන්න්සිට පොලියේතිලින්න් පොලිවයිනල් කලෝරයි ලෝඩන්සිි පොලියේතිලින්න් පොිපොපලින්න් ස පොලිස්ටයිරන් කියන එක අතිශ්‍යය වැදගත් විශේෂයම මයිකෝපලාස්ටික් පොලෂන් ගැන කතා කරන්නකට. ඒකට හේතුව තමයි මේ පොලිමස්වර්ග හය තමයි ලෝකයේ බහුල වශයෙන්ම භාවිතවෙන්නේ සිංගල් යස් පලාස්ටික් විදියට. ලාලටික් කියල කියන්න මොකක්ද එකවරක් පමණක් භාවිත කර ඉවත දමන පස්ටික් මේ සිංගල් ලස් ප්ලාස්ටික් කියන එක පරිසරයට මෙන්ම මිනිසාටත් අතිශය භයනකට අපි බලමු කෝමදේක සිද්ධවෙ වෙන කියලා ඕනෑම පලාස්ටික් එක ආරම්බේ සිද්වෙන්නේ පලාස්ටික් පඩක්ෂන එකතු පලාස්ටික් ප්‍රඩක්ෂණ එක කියළලා කියන්න විශේෂම ප්ලාස්ටික් නිස්පානය කරන්නේ පෙට්‍රෝලියම් ද්‍රව්ේ භාවිතා කරලා කො මේ පට්‍රෝලියම් පඩක්ල බයි පඩක්දට තමයි ප්ලාස්ටික් නිෂපානය වෙන්නේ එහා සම්බන්ධ අනුබද්ධ ආයතනවල විශේෂයම ප්‍රස්ටික් පඩක්ෂන් එකේද සිද්ධ වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණය චිප්ස් වගේ කුඩා ්‍රනුවල්ස් පොඩි පබලු වගේ ප්‍රමාණයක් ප්‍රමාණය තමයි සාමානය පලාස්ටික් නිෂපාදනය කරන්නේ මේ පබලු මොකද කරන්නේ ඊළඟට පඩක් මනික් ස්ථානවලට අන කියැන ප්ලාස්ටික් භාවිතා කරල පලාස්ටික් ෝපයක් හදනවනං අපි කියනවා පලාස්ටික් පඩක්් එකක් කියලා තොර ඒ වගේ ස්ථානවලට අවන. මූලික වශයෙන්ම මේ මෙතනඉද පස්ටික් ප්‍රඩක්ෂන් එක ඉඳලා ලාස්ටික් මනුෆක්ෂරිින් වෙනකොට යම් ප්‍රමාණයක් පරිසරයට හනිවීමක් වෙනවා විශේෂයෙන්ම මේ කර්මාන්තයේදී සිද්ධ වෙන පරිසරයට සිද්ධ වෙන විමෝජනය විදියට. ඒට අමතරව ප ලා ස්ටික් න ෙක් රිං ල ඉඳලා යස්සකක් යන කොට අපි න්න සමරල්ලා ඩිෆෙක් න්න පුළුවන් ප්‍රඩක්ස සමහර භාවිත සුසු නැතිප්‍රම වර්ගේ පඩක්සදන්න පුළුවන් එතකොටත් ගොඩක් කලාට ඒ බයි ප්‍රඩක්ෂදිට එම ත්තං භාවිතන් කරන්න සුදුසු නැති ප්‍රඩක්ෂදියට ඒ පදධතිීන් එලියට එනවා. විශේෂයෙන්ම භාවිතේම් පසු භාවිතය සහ භාවිතයෙන් පසු ඉතා විශාල ප්‍රමාණයක් පලාස්ටික් සිගල් පලස්ටික් ඉවතට යනවා. මොකද මේක ප්‍රධාන හේතු ඇතම සිංල් ිය පලාස්ටික් කියන්නෙම එක වරක් භාවිතාකොට ඉවත දමන ඩිස්පෝස්බල් කියන ගනයට වැටන හින්ද. ඒකින් ඉතා සුර ප්‍රමාණයක් නැවත රිසයි කලි කිරීම සඳහයව නඇතම් ප්‍රතිචක්‍රය කිරීම සඳහා යන පෝ ප production පසජක් විදියට ගත්තාම සාමාන්‍යයෙන් සයට විස්සක් වගේ ප්‍රමාණයක් තමයි බොහෝම දියුණු ආකාරය ප්‍රතිචත්්‍රී කරන පද්ධතිය පාත්වන් රටවල් වෙලත් සිද්ධවෙනි. දැන් වැදගත්ම දේ තමයි මේ හැම ස්ටෙප්කේදම යංකිසි ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම සිද්ධ වෙනෝ විශේෂයෙන්ම After use පො use එකක කියන ඒ භාවිතයෙන් පස්සේ තමයි ප්‍රධාන වශයෙන්ම මේක පරිසියට මුදාහරීම සිද්ධවෙනි. ැ අපි න්න ොඩක් ලාවට සිද්ධ වෙනනයක් තමයි මේ ප්ලාස්ටික් පරිසටට මුදාෙන මුදාහරණයන් පස්සේ ප්‍රස්ටික් කියනක විශේෂත්වය තමයි මේවා නූතනයසාමාන්‍යයෙන් අවුරදු සීයක්ගේ සතවර්ශය ඇතුළතමයි මේ බහුල වශයෙන් නිෂ්පාධනය කරය මිනිසුන් විසින්. ඒක නිසා පරිසරය ඉන්න බැක්ටීරියාවලට කිසින හැකියාවක් නෑම ප්ලාස්ටික් බිඳ දමන් ඒක නිසා ස්‍යවර්ෂ ගණනාවක් මේ ප්ලාස්ටික් එලෙසම පරිසේ ඇද තිබෙන්න ොුවන් කිසිම විදියට වියෝජනය වෙන නැතුව. ගොඩක් වෙලාට මොකද වෙන්න මේ පරිසර පද්ධතිවලට මේ ප්‍රස්ටික් එකතුනයෙන් පස්සේඒවා ලෑන් ෆිල් විදියට තමයි ගොඩක් වෙලාවට ගබඩා වෙන්න එක තමයි සාමාන්‍යම සම්ප්‍රදාය ලෑන් ඩිස්පෝස්ල් ලදී සාමාන්‍යයෙන් කරන්න මේගේ ලෑන් ෆිල්ට සම්බන්ධ කරන මේ ලෑන් ෆිල් ගොඩක් වෙලාවට තියෙන්නේ ජල මූලාශත්‍ර අවට. ඉති අනිවාරයම ඒ ජ ර ස්ට්‍රේක්ක ප්‍රලාස්ටික් මිස්්‍ර කිරීමම් වෙනවා මූලික වශයෙන් ඒවා ජලය තුළ පාවීමත් යම්ප්‍රමාණයක් ජලය ගිලියෑම සිද්ධ වෙන ඉතින් කාලය අත් එක් මේම ගියාම මොකද වෙන්න එක මුහදට ඒ එකතු වෙලා නැවමත එකන්න එකසාහ ගැටමින් මේ වගේ මැකැනික ඩැමේජ් වී ගොඩාහක්කල් පරිසරය තුළ තියෙනවා. ඒවගේ පුංචි පුංචි කොටස්වරට මේ පලාස්ටික් ැඩී යන. ඒ විශේෂ ඊට පස්සේ ඇවිධ සත්තුන් සමඟ මේක ගැටෙනවා සත්තුන්ට ඒ කාලෙදත් මේක පල්සර හානියක් වෙනවා. ගොඩා කාලයක් මේ විදියට මේ පරිසරයේ මේ පලාස්ටික් තිබීම නිසා මොකද වෙන්නේ කාලයක් යන්න යන්න මේ පරිසරය සමඟ මේ පලාස්ටික් අනු ගැටීම අධික්ක වශයෙන් සිද්ධ වෙන. ඒක එක ප්‍රතිවිකායා ගැත් විදිහයට මොකද වෙන්න මේ ප්ලාස්ටික් අංශු ඉතා කුඩා කෑලිවල්ට කැඩී කැඩල කැඩල්ල කුඩා ප්‍රමාණය පලාස්ටික් අංශු බවට පත්වනවා. ඉති මේමමොකද වෙන්නේ සුළඟත්තෙක්ක මුළු සාගරයේ පුරාම ගමන් කිරීම සිද්ධ ව. දැ මේක තියන අධ්‍යශය භයානකම කාරණාව තමයි මෝදේ තියන ජීවී පද්ධතිත්තක්ක මේ ප්ලාස්ටික් ගැටෙනවා ඒ වගේම මේ පලාස්්ටික් මත විවිධා ආකාරයේ බැක්ටීරයා එම නැත්ත මුහදු පරිසරේරත් ආගන්තකුණු විවිධ ආක්‍රමණශීලී අහිතකර බැක්ටීරිිය බර්ධනවීමත් අපිට දකින්න පුළුවන් ඊීටඩා අතිශය භයනකදේ තමයි මේ ප්ලාස්ටික් ලාාගරේ තුළ ඉන්න කුඩා ෆ්ලක්ටම් වගේ සත්තු වන්ගේ ශරීර තුරට ගමන් කරන මේ පේන්නේ ඒ ගොල්ලො පරිසරය තුළ ගමන් කරනකොට මේ කොලපාට් පේන්න ඇත්තර මේ මයිකෝපලාස්ටික් අංශු මේ අංශු මොකද වෙන්නේ ගිහිල්ලා මේ සත්තුන්ගේ ශරීර ඇතුළේ තැම්පත්වෙනවා පොඩ පොඩ්ඩ් දැ මේ ්ලන්ක්ටන් තමයි ඇත්තරම මුහුද ජීවයන්ගේ ප්‍රධානම ආහාරවේල. මයිකරෝපලාස්ටික් වල තියන ඊළංඟ භයානක කාරණාව තමයි ඒ තිය අති විශාල ්‍රෘෂ්ට වර්ගඵලයහිද. මෙවා ඉතා කුඩාආංශුවපු නිසා සාපේක්ෂව පෘ්ට වර්ගඵලේ. වැඩි ඒක නිසා මොකද වෙන්නේ මුහුද්දු පරිසරයන් තුළ තියෙන විදධ විෂවර්ග. හැවිමටල්ස් වගේ දේවල් මේට ඉත්කට ඇ්සෝප් කරගන්නවා ඇඩ්සෝප් කරගන්නවා එක නිසා සාමාන්‍ය මයිකරපාස්ටික් ගත්තාම ොඩක් විෂ ද්‍රව්වය ඇට්සෝප කරගත්තු ද්‍රව්. ඉති මේවා විධ ආකාරය මයිකපස්ටික් ෂේප්ස්් දකින්න පුළුව මේ වගේ බීට වගේ එකනි බෝල මෙමම් පබලු ස්වභාවෙන් දකින්න පුළොන් එමන ඇතම් ෆෝම් සරි මේ වගේ චිප්ස් වගේ විදිහයට දකින්න පුළුව එම ැත්තම් මේ ෝගේ කෙදිීගේ විදිීයට දකින්න පුළොන්. මේ තින භයානකම කරණාව තමයි පරිරේ ඉන්න මුහුදු පරිසරේ ඉන්න ජලජ ජීවීන් දකින්න මේවා යම් ඒගලන්ට ගොදුර කරගන්න පුළුවන් අංශූන් විදිට බිත්තර වගේ ඒම නැත්තං කුඩා සත්තු වගේ තමයි මේ සත්තුන් මේක දකින්න එම දැකලා මොකද කරන්න ඒගොල්ලො මේක ආහාරයට ගන්න මයික ප්‍රලාස්ටික් විශේෂෙන් ොකද වෙන්න මූලික වශයෙන්න ප්ලක්ටම්මගේ කුඩා සත්තුවන්ගේ ශරීරර් ඇතුරට යන පලක්ටම ආහරයට ගන්නවා කුඩා මත්සේෙන් ඒ එක නිසා පලක්ටම් ගේ ශීරයේ තිබුණු කුඩා අංශු ශුද්‍ර ප්‍රස්ටික් අංශු කුඩා මත්්‍යයන්ගේ ශරීර තුළ තැන්පත්වෙනවා කුඩා මස්්‍යයන් ආහරයට ගන්නවා. විශාල මත්්‍යය එක නිසාමොකදවෙන්න විශාල වශයෙන් මේ සාමාන්‍ය විශාල මත්්‍යයන්ගේ බහුල වශයෙන් මේ මයික්‍රෘපස්ටික් ගබඩාාවීම සිද්ධ වෙන. විශාල මශ්‍යයන් ප්‍රධානශය මිනිස්සුන්ගේ පරිබෝජිනය සඳහා යෙද වෙනවා ලංකාව දූපතක්විදිට අපේ ප්‍රෝටීන අවශ්‍යතාවෙන් ්‍රදානකොටසක් සැපිරි මත්ස ප්‍රටීන වලි තින් ලංකාවේ තත්ත්වය අතිශේ භයනක වෙන්නේ කාරණාව නිසයි මොකොද මේ මයික්‍රප්‍රස්ටික් ආහාරදාමේ දිගටම ගමන් කරලා අවසානය එන්නේමසාගේ බත්පතටයි. මේ කාරණාව නිසා මොකොද වෙන්නේ මනුස්්‍යයාගේ ශරීරය තුළ විශාල වශයෙන් මයික්‍රප්‍රාස්ටික් අවසානයේ දී තැන්පත්වීම සිද්ධ වෙන. මයික්‍රපලාස්ටික් වල තියෙන භයානකම කාරණාව තමයි මෙ පෘතිම ද්‍රව්ව්‍ය අපේ ශරීරයට බෑ මේ කුඩා අංශුවට කඩලා දිරවන්න ඒක නිසා මොකද වෙන්නේ ශරීරයේ ඉතා කුඩා ප්‍රමාණ වලින් මේ මෛක්‍රපස්තික් තැන්පත්වීම සිද්ධ වෙනවා ඊළඟටමම කියපු කල් කතාව මේ කුඩා මේ පෘෂ්ටික වර්ග පලය අතිශේ වැඩි නිසා මේ කුඩා අංශුවල මොකද වෙන්න විවිධාකාර වූ භයානක විශ්ෂ ද්‍රව්්‍යය මේ තුළ අන්තර්ගත වෙලා තියන්න පුළුවන් එතකොට කාල ඇත්ත එක් එහි. ම මින් මේ විෂද්‍රවේ අපේ රුදිරය සමගෙක්වීමත් ශරීරය තුලදී තවදුරට මයික්‍රපස්ටික් විිදෑමට භාජනය වෙනව නිසා නැනෝ පලාස්ටික් බවඩ පත්සේ මේක ඒඇනේ තවත් කුඩා පරිමාණය ප්ලාස්ටික් බවට පත්වීමෙන් බඩවැල් හරහා මේ ද්‍රව්වේ ගමන් කරනකොට අපේ රුදිර සංසරණ පදධතියසායෙක් වෙලා. ශරීරයේ සෑම කොටසකටම මේ පලාස්ටික් ගමන් කිරීමේ හැකියාවක් දැනටම පර්ෂණ මගින් දරාගෙන තියනවා එ එකකොට මයික්‍රපලාස්ටික් පොලෂ් කියන එක අනාගත තත්ත්වය කොහොමද කිය අපි සලකා බැලුවෝ අපි දන්නවා දර්ශක දෙකට විතර කලින්ඉදල තමයි සිංගල් යස් පලාස්ටික් කියන එක බහුල වශය මනිසාගේ භාවිතයට ආවේ ඒක නිසා සාමාන්‍යෙන් ගිය ද තමයි බෞල වශයෙන්ම මූදට මේ ද්‍රව්ව්‍ය එක තුුණ කියලා කියන්නේ මේක නිසා ඊළඟ දශක තුන මනස්සයාගේ සෞ්‍ය පැත්තෙන් මේ මයිකෘුටස්ටික් කියනක් ඉතා වැඩි බලපෑම ඇති කරයි කියන එක තමයි දැනට තියෙන පුරෝකතනය වෙලා තියෙන ඉති මේ විඩියෝ එක ම යික පලාස්ික් පොලූෂන් ගැන සරල හැඳදි නීමක් තමයි අරගෙනය ම හිතනව මේක ඔගුලන්ට විශේෂම පරිසරය සම්බන්ධයෙන් පරිසර් දර්ෂණය සම්බන්ධයෙන් තියන ද්‍යාත්මක කරුණු පිළිබඳව දැන්නුවවත්වීම සඳහා උදවක්වෙන්න ඇති කියලා Bo is ति में videoडि එක sam friendndi setia